අන්නේ පෙට්‍රල්. ඒවත් කියන්නේ ගෑස්. ගත්තා. නෑ ගත්තා නෑ ගත්තා. ඔස්සේ ගහන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ගෑස් ස්ටේෂන් එකක් ඇතුළට ගිහිල්ලා බලමු. US වල ටුවරිසම් කරන්න නම් මේ දේවල් ටික අනිවාර්යෙන් අපි බේසික් ටික හදා ගන්න ඕන. ලංකාවේ වාහනේ නැත්තුවම ගෑස් ගහනවනේ මිනි ගෑස් ගහන්න කවුරුන් අවශ්‍ය. හරි. මොකටද අපි ආවිලේ? ගෑස් ගහන්න. ගෑස් ගහන්න ලංකාවේ වගේ මෙහි මේ කවුරුත් ගෑස් ගහන්නේ නැහැ. වාහනේ නැවැත්තුවට පස්සේ. අපිම ගෑස් ගහගන්න. අපි ගහන්නේ පෙට්‍රල්. ඒවත් කියන්නේ ගෑස්. කාඩ් එක දාලා අරගෙන රේඩ් එක සිලෙක්ට් කරලා ගත්තා. නොසල් එක ගත්තා. ග්‍රේඩ් එක සිලෙක්ට් කරා. පස්සේ චූටි අර ගැහුවා. කැලේනවා හැබැයි හරියට එහෙම කරනවා. සිගහන්න තමයි. දිගට. ගෑස් ස්ටේෂන් වල අපිම තමයි ගෑස් ගහගන්න ඕනේ. ලංකාවේ වාහනේ නැත්තුවම ගෑස් ගහනවනේ මිනි ගෑස් ගහන්න කවුරුත් නැහැ. ගෑස් මේ ලංකාවේ පෙට්‍රල්. ලා පෙට්‍රල් ගහනවනේ ලංකාවේ. මිනි පෙට්‍රල් ගහන්න කවුරුත් නැහැ. අපිම තමයි පෙට්‍රල් ගහන්නේ. අපි කලින් පෙන්නුවා කොහොමද අපි US වල ගෑස් ස්ටේෂන් එකේ ගෑස් ගහන්නේ කියලා. දැන් අපි ගෑස් ගහගත්තා. අපි ඉස්සෙල්ලා පෙන්නුවේ නෑ ගෑස් ස්ටේෂන් එක ඇතුලේ මොන වගේද කියලා. ඉතින් අපි ගෑස් ස්ටේෂන් එකක් ඇතුලට ගිහිල්ලා බලමු. US වල මේන්ලි US වල ඕනම ගෑස් ස්ටේෂන් එකක මේ ෆැසිලිටි ටික තියෙනවා. රෙස්ට් රූම් එකක්, එතකොට කෑම ගන්න, කොෆි ගන්න, ඒ වගේ හැමදේම. ඉතින් ලංකාවේ අපි කොහේ හරි ගමනක් ගියොත් හරිම අමාරුයි අපිට පිරිසිදු වොෂ්රූම් එකක් හොයාගන්න. විශේෂයෙන් ගර්ල්ස් ගෑන් වයිට ගර්ල්ස්ලට වොෂ්රූම් එකක් පාවිච්චි කරන්න ගියාම ගොඩක් ප්‍රශ්න. ක්ලීන් තැනක් නැහැ. මොනවාද චිප්ස් තියෙනවා, ඒ වගේ ඕන දෙයක් ගන්න ජාති තියෙනවා. ඊට පස්සේ කූල එකක්, බිය, ඊට පස්සේ එනර්ජි ඩ්‍රින්ක්ස්, ඔය වගේ ඔක්කොම දේවල් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගෑස් ස්ටේෂන් එක. මේක ටිකක් හොඳ ගෑස් ස්ටේෂන් එකක්. මේක BP. ඊට පස්සේ මෙතන තියෙනවා රෙස්ට් රූම්ස් තියෙනවා, ගොඩක් ක්ලීන්. මේ වගේ සාමාන්‍යයෙන් ඕන මේකක රෙස්ට් රූම් එකක් හොඳ තියෙනවා. ඒ කොෆි වගේ දේවල් ගන්න පුළුවන්. ඔය වගේ තමයි. මේ ගෑස් ටික. ආ යා යා. Is that fine? Are you good? Yeah. ඒ වගේ තමයි මේ ගෑස් ස්ටේෂන් එක තියෙන ඩීටේල්ස්. ඉතින් මස් එළියේ තියෙනවා. Okay. සරා ඉන්න දෙවියන් ගන්න කියලා කිව්වා මමවත් ගත්තා. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. මම YouTube දෙකේ දාගුවේ. මේ වයිට් ෆීල් එකයි තමයි. ගත්තා. නෑ ගත්තා නෑ ගත්තා. මේ අපේ වයිට් දැන් කෝපි සීනි දාන ප්‍රමාණය ගැන ජජ් කරන්න එපා. නැත්නම් මේකේ කෝපි බොන්න බෑ. එච්චරයි කතාව. රසයි මේකේ කෝපි මන්ද විස්තර ගොඩක් කියලා තියෙන එක හොඳයි එහෙමයි. මම කියනවා. මේ කෝපි එකක් හදාගත්තා. ඉතින් ලංකාවෙත් මෙහෙම වෙනවා නම් ඇත්තටම හරිම හොඳයි. කියන්නේ ගෑස් ස්ටේෂන් එකක්. ඒ මං කිව්වා මෙයාට රෙස්ට් රූම් නැති එක හරිම අමාරුයි කියලා. ඒ කියන්නේ මෙහෙම ඕන ගෑස් ස්ටේෂන් එකක් අපි නැවැත්තුවත් මේ අපිට පුළුවන් මේ රෙස්ට් රූම් එක පාවිච්චි කරන්න. ඔය ගෑන්ලම ගෑනු පිරිමි ඕනම කෙනෙකුට පිරිසිදුව පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක ලංකාවේ නැහැ. අපි කොහේ හරි ගියොත් හරිම අමාරුයි. අඩවල් වලට ගියාම මේ වගේ රෙස්ට් රූම් එකකට යන්න බෑ. අනිත් එක ඒ වගේ රෙස්ට් රූම් තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මෙහෙම නෙවෙයි මොන ගෑස් ස්ටේෂන් එකේ නැවැත්තුවත් මේ බේසික් දේවල් ටික එකම ස්ටෑන්ඩ් එක තියෙනවා. ටුවරිසම් කරන්න වෙන්නේ නැහැ මේව නැතුව. ඒකයි මේ ටුවරිසම් කරන්න නම් මේ දේවල් ටික අනිවාර්යෙන් අපි බේසික් ටික හදා ගන්න ඕනේ. නැතුව පාරවල් විතරක් හැදුවා කියලා අපිට ටුවරිසම් මිටි කරන්න බැහැ. මෙතන ඉන්න දෙන්නෙක්ට දෙන්න ඕනේ කිව්වනේ. ඔව් ඒකනේ. දැන් අපි මෙතන මේ කඩේ හිටපු දෙන්න කිව්වා ඒ දෙන්නට එන්න ඕනේ කියලා ලංකාවට. ලංකාවට එන්න කැමති අය ඉන්නවා. ඒකට ඉතින් අපි මේ බේසික් දේවල් ටික හදාගත්තේ නැත්නම් ටිකක් අමාරුයි. තවත් සීන් දාන්න. තවත් සීන් දාන්න.
ඇමරිකාව වගේම කැනඩාවෙත් තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න.